අපි ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර අපි ඔබ සැම මෙම දේව මෙහෙට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. 1 පේත්‍රස් 2:13 අති ශ්‍රේෂ්ඨ බලය ඇති රජුට වේවා. අපරාධකරුවන්ට දඬුවම් දීම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසා කිරීම පිණිසත් රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වේවා. දෙවිඳුන්ට ආශිරි වේවා. දයා කරුණාවේ දෙවිඳුනි ඔබ වහන්සේට විරුද්ධව අපේකිනිකාට විරුද්ධවත් සිතින් වචනෙන් හා ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපගේ නොදැනුවත්කම හා දුර්වලකම නිසාත් බලවත් අකීකරුකම නිසාත් අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපොච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව්වලට සමා වෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුල නව ජීවනයට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමු. ආමෙන්. අනුග්‍රහයෙන් හා කරුණාවෙන් පූර්ණ දෙවිඳානෝ ඔබට සමාව දානය කර සියලු පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධාත්මයන්ගේ අනුග්‍රහය සහ සැනසිල්ලද ඔබ වෙත දානය කරන සීක්වා. ආමෙන්. තියදුම කරුණාබරිත ධර්මිෂ්ඨ දෙවිඳුනි ඔබගේ මාංශවත් වීම අපට උගන්වන්නේ අප අසවැසියන්ගෙන් ඉතා සුළු අයකුට වුවද අප කරන දෙය දුක් විඳින අප ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් හට කරන බවය. සියල්ලන්ගේ සේවකයාණන් වූ ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන් යුක්තව ඔබ වහන්සේටත් සමාජයට හා රටට සේවය කිරීමේ අභිප්‍රාය අපට දානය කරන මෙන් අප ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් තුමන් මගින් අප අයද සිටිමු. ආමෙන්. පැරණි ගිවිසුම් කියවීම නික්ම යාම 3 පරිච්ඡේදයේ 12 පදයේ සිට 23 පදය දක්වා දෙවියන් වහන්සේ උත්තර දෙමින් මම නුඹ සමග සිටිමි. මා නුඹ එවූ බව දැන ගැනීමට නුඹට දෙන ලකුණ මේවේ. එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මාහට වැඳුම් පිදුම් කරන්න වියයි වදාළසේක.
එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට එසේ නම්මා ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකේ කී විට ඔවුන්ද උන් වහන්සේගේ නම කුමක්දයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම්දයි ඇසීය උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින් මම වනාහි ස්වයම්බූ නම් තැනන් වහන්සේ වෙමි ස්වයම්බූ තැනන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකේ උඹ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයයි වදාළ සේක තවදුරටත් උන්වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළ සේක ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාගේ දෙවියන් වහන්සේද ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳානන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකයි කිව යුතුය සදහටම මෙය මාගේ නාමය වේ මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති නුඹ ගොස් ඊශ්‍රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස්කොට ඔවුන් අමතා ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ජාකොබ්ගේද දෙවියන් වහන්සේ වන ඔබගේ පියවරුන්ගේ දෙවි සම්දානන් වහන්සේ මට දර්ශනය වී කතාකොට මම සැබවින්ම ඔබ වෙත පැමිණ මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත් කොට කානානි වරුන් හා හීති වරුන්ගේද හිවි වරුන්ගේ හා ජෙබුසි වරුන්ගේද දේශය වන කිරෙන් හා මීපැණි නිතරන දේශයකට මම ඔබ එන්න ඔබගෙන එන්නට මම ඉතාගෙන සිටිමියයි කියන්නේ. ඔහුද ඔබේ හඬට සවන් දෙනු ඇත. නුඹද ඊශ්‍රායෙල්ගේ ප්‍රජා මූලිකයන්ද මිසර රජු වෙත ගොස් ඔහුට කතා කොට හෙබ්‍රව වරුන්ගේ දෙවි සම්දානන් වහන්සේ අපට හමු වූසේක. එබැවින් අපගේ දෙවි සම්දානන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස තුන් දවසක ගමනක් පාරු කරේ යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත්ව ඉල්ලමුයි කියන්න. එහෙත් මිසර රජ තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්න අවසර නොදෙන බව මට සාධිකය. මමද මාගේ බහු බලයපා මා එහි කරන්නට යන හාස්කම් සියල්ලෙන් මිසරේට පහර දෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්න අවසර දෙනු ඇත. තවද මම මිසර දේශවාසීන් ඉදිරියේ මේ සෙනගට අනුග්‍රහය පාන්නෙමි. එබැවින් නුඹලා පිටත් වී යන විට හිස් අතින් නොයන්නහුය. සෑම කාන්තාවක්ම තම අසල්වැසියාගෙන්ද ඇගේ ගෘහයේ නැවතී සිටින තැනැත්තියගෙන්ද රිදීහරන් ආභරණද වස්ත්‍රද ඉල්ලා ගනි ගන්නීය නුඹ ඒවා නුඹලාගේ පුත්‍රයන්ටද දූවරුන්ටද පැලඳවිය යුතුය මෙලෙස නුඹලා මිසර වාසීන්ගේ වස්තුව කොල්ල කෑ යුතුය දේව වාක්‍ය මෙසේය මේතාවලිය 99 සමිදාන රජකම් කරන සේක විජාතුන් පියන් කැනබෙන් නොය එතුමානො කෙරුගලින් යෙරි සියසුන් නරා වැඩ සිටින සේක මේ තලය කම්පා වන්නේය සමිදාන සියන් කන්දේ උතුම් වන සේක සියලු ජාතීන් තියලින් වැජ වන සේක අති උතුම් තෙද බල ඇති එතුමාගේ නාමය සියල්ල පස්සන් නොය එතුමානො සුවිශුද්ධ වන සේක අති බල සම්පන්න රාජානන් වහන්සේ ඔබ යුක්තිය ප්‍රේම කරන සේක ඔබ ඊශ්‍රායෙල් සාධාරණ කම පිටු සේක ඔබ දෑනිකම සා යුක්තිය ඉටු කර සේක අප දෙවි සමිදානන් උසස් කොට පස්සන් එතුමාගේ පාපුතුව ළඟ වැඳ වැටෙන්න එතුමාන සුවිශුද්ධ වන සේක එතුමානන්ගේ පූජකවරුන් අතර මෝසෙස්ද ආරොන්ද වූ එතුමානන්ගේ නාමය අයදී අය අතර සාමුවෙල්ද විය ඔවුන් සමිදානන් අයද විට එතුමාන පිළිතුරු දුන් සේක වලාට එබෙන් එතුමාන ඔවුන්ට කතා කළ සේක එතුමානන් ඔවුන්ට දුන් අනපනද්ද නීදිද ඔවුන් පිටු කොලෝය අපේ දෙවි සමිඳුනි ඔබ මය ඔවුන්ට පිළිතුරු දුන සේක ඔබ ඔවුන්ට දැඩි ලෙස දඩුවන් දුන් නමුත් කමා කරන දෙමිදු ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක අපේ දෙවි සමිඳුනන් පස්සන්න එතුමානන්ගේ ශුද්ධ කරන්ද ළඟ වැඳ වැටෙන්න අපේ දෙවි සමිඳුනන් සුවිසුද්ධය පියාණන්ටද පුත්‍යාණන්ටද ශුද්ධයන්යන් ප්‍රශංසා වේවා ආරම්භයේදී ලෙසින් දැන් සදාකාලම එසේ වන්නේය ආමේ ලෝනික පළමුණ පදිච්චේදී පළමුණ පදිය සිට දහවන පදිය දක්වා
පාවුල්ද සිල්වානස්ද තිමෝතියස්ද යන අපි දෙවිපියන් වහන්සේට හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට අයිති තෙසලෝනික වරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ. අපේ යාඥාවලදී අපි නිතරම ඔබ සිහි කරමින් ඔබගෙන දෙවි වහන්සේට තුති පුදමු. අපගේ දෙවි පියාණන් ඉදිරියේ ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ලද සේවයෙන් දක්වන ඔබේ ප්‍රේමයද ඉවසීමෙන් හෙළිවන අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල වූ ඔබේ බලාපොරොත්තු වල අපි සිහි කරමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි, උන්වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු. මන්ද අප සුභාස්ත ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණ. ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිවය. ඔබගේ යහපත උදෙසා අපි අත්බාතර කෙසේ ජීවත් වෙමුදයි ඔබ දන්නෙහිය. ඔබද බොහෝ දුක් විඳිමින් ශුද්ධාත්මයන්ගේ වන ප්‍රීතිය ඇතිව පණිවිඩය පිළිගැනීමෙන් අපද සමිධානන් වහන්සේද අනුගමනය කරන්න වූහය. මෙලෙස ඔබද මසිදෝනියෙහි හා ග්‍රීසියේ සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූහය. මන්ද ඔබ වෙදී සමිධානන් වහන්සේගේ පණිවිඩයේ රාව මසිදෝනියෙහි ග්‍රීසියේ පිළිරව දුන්නා පමණක් නොව දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිලි සෑම තැනම පතල විය. මේ ගැන වැඩියමක් කීමට අවශ්‍ය නැත. ඔබ ආබ වෙත පැමිණි විට ඔබ පිළිගත් ආකාරය ගැනද ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේට වෙතට හැරුණු අන්දම ගැනද ඔවුහුම කතා කරති. තවද මරණයෙන් උත්තාන කරනු ලැබූ මරණයට යන උදාහින් අප මුදන්නා වූ තමන් වහන්සේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ ස්වර්ගයෙන් වඩනු බලාපොරොත්තු වෙමින් ඔබ සිටින ආකාරය ගැනද ඔවුහු කතා කරති. දේව වාක්‍ය මෙසේය. ශුද්ධවර මතයුතුමා විසින් ලියන ලද සුභාෂණය 22 වන පරිච්ඡේදයේ 13 වන පදයේ පටන් ප්‍රකාශ වන සුභාෂණයට සමන් දෙන්න. සමිඳුනි, ඔබ හට වේ බල පෙරකුම් අධිරාජ්‍යයට බදු ගෙවි. එවිට පරිසවරන් උන්වහන්සේ කට වචනයෙන් අල්ලා ගන්නේ කෙසේදයි කුමන්ත්‍රණය කළහ. ඔහු
හෙරොද්බරුන් සමග තමන්ගේ ගෝලයන් උන්වහන්සේ වෙත යවුව. ඔහු කතා කොට ගුරුදේවයිනි ඔබ අවංක කෙනෙකු බවත් දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත් මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙක්කු නොදකන බවත් අපි දනිමු. එබැවින් ඔබ සිතන්නේ කුමක්ද? සීසර් අධිරාජ්‍යයට අයබදු ගෙවීම යුතුද අයතුදැයි අපට කිව මැනවයි කීහ. එහෙත් ජේසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන කෛරාට කීනි. ඔබ මා පරීක්ෂා කරන්නේ මන්ද? බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැයි වදාළසේක. ඔහු රිදී කාසියක් ගෙනවි උන්වහන්සේගේ අතර දුන්න. මේ රූපය හා සටහන කෞරෙක්ගේ දැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. සීසර් අධිරාජ්‍යයාගේ ඔහු කීය. එවිට උන්වහන්සේ එසේනම් රජුගේ දේ රජුටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නයි වදාළසේක. ඔහු ඒ අසා මවිතව උන්වහන්සේ අතහැර ගියව. කිතු සමිඳුන්ගේ සුභාෂණය මෙසේ. කිතු හිමි යනි හිමි වේ කිත් පැසසුම්. ප්‍රියමන්ත අයවරුනි, අපි මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේට අපගේ සිතුවිලි බහර කරමු. එනු මැනේ සුදත්මෙනි දෙව් ප්‍රසාදෙනි පුරවා ස්වාමිනි ජීවනයේ උල්පතෙනි අප නහවලා එනු මැනේ සුදත්මෙනි සැනසීමේ වදනෙනි අප සනසවා එනු මැනේ සුදත්මෙනි සුදත්මෙනි ආලේප කරවා අප මුළුමනින් එනු මැනේ සුදත්මෙනි එනු මැනේ සුදත්මෙනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමින්ය ආමෙන්. අද දවසේ මේ ඉරුදින දෙවියන් වහන්සේ ඔබටත් මටත් කියන්නේ කුමක්ද? සුදෝ මතෙව් 22:21 මෙන්න මෙහෙම කියනවා. එසේනම් රජුගේ දේ රජුටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්න. මේ අපේ ජේසුගේ වචන ප්‍රිය ප්‍රේමවන්තයවරුනි, රටක පුරවැසියන් ලෙස ඉෂ්ට කරන්න දේවල් වගේක් තියෙනවා. අපි සතුටු වුණත් නැති වුණත් ඒවා කිරීමට අපට සිදු වෙනවා. අපි දන්නවා ඒවා නොකළොත් අපට ලැබෙන විපාක. එනිසා අපි බදු ගෙවනවා, ලයිසන් ගන්නවා, බිල් ගෙවනවා, ටිකට් ගන්නවා, බස් එක යන්න, ෆිල්ම් එකක් බලන්න, සත්තු වත්තට යන්න අපි ටිකට් ගන්නවා. ඒ වගේම අපි ඡන්දෙත් දානවා. අපි රතු එළියට වාහන නවත්වනවා, කහ ඉරෙන් පනිනවා, පාර හෙල්මට් දාගෙන බයිසිකලේ යනවා, කුණු ටික කුණු දාන්න ඕනේ තැන්වල දානවා. මේ රටේ හොඳ පුරවැසියන් විදිහට අපි
කැමති කෙනාට ඡන්දෙත් දානවා. එනිසා අපි ප්‍රේමන්ත අයවරුනි රටේ පුරවැසියන් ලෙස අපි වගකීම යුතු අය ලෙස ජීවත් වෙනවා. ඒ දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ වගකීම් අපි සිද්ධ කරනවාද? රටේ පුරවැසියන් විදිහට ඒ වගකීම් අපි කරනවා වගේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපට පැවරිලා තිබෙනා වගකීම් අපි ඉෂ්ට කරනවාද? අපි බදු ගෙවනවා, බිල් ගෙවනවා, වාරික ගෙවනවා රටේ පුරවැසියන් විදිහට. ඒත් දේව රාජ්‍ය පුරවැසියන් ලෙස අපිට දසයෙන් කොටස දෙන්න බැරි වෙලා තිබෙනවා. අද අපිට බැරි වෙලා තිබෙනවා අපේ talent වලින් උන්වහන්සේට කොටසක් දෙන්නට. අපිට බැරි වෙලා තියෙනවා අපේ වෙලාවෙන් උන්වහන්සේට කොටසක් දෙන්නට. අපි බොහෝ දේවල් වල හිර වෙලා අපි උන්වහන්සේට දිය යුතු දේ දීලා නැහැ කියලායි මට හිතෙන්නේ. අපි ලයිට් බිල්, වතුර බිල් ගෙවනකොට සම්පූර්ණයෙන් ඒක ගෙවනවා. නමුත් අපිට ලැබෙන ආදායමෙන් දසෙන් කොටසක් දෙවියන් වහන්සේගේ සේවයේ උදෙසා අපිට දෙන්න බැරි වෙලා තිබෙනවා. අපි කඩේට හරි හෝටලෙට හරි ගිහිල්ලා රුපියල් 10ක් රුපියල් 100ක් නෙවෙයි අපි ඊටත් වැඩිය සමහර වෙලාවට ටිප් එක විදිහට තියෙනවා. ඒත් පල්ලියට ඇවිල්ලා රුපියලක් රුපියල් 5ක් රුපියල් 10ක් දාන වෙලාවල් මම දැකලා තිබෙනවා. මට ඇති හැම දෙෙම අයිතිය තිබෙන්නේ දෙවියන් වහන්සේටයි. ඒකෙන් දසෙන් කොටසක් මට උන්වහන්සේගේ වැඩේට දෙන්නට බැරි වෙලා තිබෙනවා. ප්‍රේමන්ත අයවරුනි, අද සුද්ධ වූ සුභාරංචිය කියන විදිහට රටක පුරවැසියන් විදිහට අපගේ වගකීම් අපි ඉෂ්ට කරනවාද? ඒ ඉෂ්ට කිරීම අපි සමහර වෙලාවට හොඳින් කරනවා. ඒත් මේ ලෝකේ වගකීම් අපි ඉෂ්ට කරනවා වගේම අපට පැවරිලා ඇති දේව රාජ්‍යයේ වගකීම් ගැනත් අප අමතක කරන්නේ නැතුව හොඳින් මතක තබා ගන්නට අවශ්‍යයි. ඒ ඉෂ්ට කිරීම අනිවාර්යයි. අපට වගකීමක් තිබෙනවා. අපව මැව්ව, අපට ආත්මය, අපිට හුස්ම දුන්නා වූ, අපගේ පාපවලට කමාව දුන්නා වූ, අපට මේ ලෝකය තුල මෙහෙයුමක් වැඩක් බාර දුන්නා වූ විශ්වීය දෙවියන් වහන්සේට ගණන් දෙන්න. සුදෝ මතේව 22:15 මෙන්න මෙහෙම කියනවා. එවිට පරිසිවරු උන්වහන්සේ කට වචනෙන් අල්ලා ගන්නේ කෙසේදැයි කුමන්ත්‍රණය කළහ. ගුරු දේවේනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවකු නොතකන බවත් අපි දනිමු. කවදාවත් එකට එකතු වෙන්නේ නැති හෙරෝදිවරු සහ පරිසුරු එකතු වෙලා තමා ගැන හොඳ කතා කරනකොට ජේසු දැනගත්තා ඔවුන් මොකටද එන්නේ කියලා. ඔවුන් අහන ප්‍රශ්නය බලන්න. සීසර් අධිරාජ්‍යයට අයබදු ගෙවීම යුතුද අයුතුද? ප්‍රේමන්ත අයවරුනි, ජේසු දැනගත්ත මේ කල්ලි දෙක හොඳකට නෙවෙයි එකතු වෙන්නේ කියලා. එක, පරිසරු මේ ප්‍රශ්නෙට අධිරාජ්‍යයට බදු දෙන්න අකමැති කට්ටිය ඔවුන්ට ඕනේ උනේ උත්තරය ජේසුගෙන් බදු දෙන්න එපා කියලා. ඒ දෙක, හෙරෝදිවරු අධිරාජ්‍යයට කඩේ ගිය කට්ටිය ඔවුන්ට ඕනේ උනේ උත්තරය තමයි බදු දෙන්න කියලා. හිතෝපදේශ 27:6 වෙන මෙහෙම කියනවා. මිතුරාගෙන් වන ඍදුම හිතවත්කමේ ලකුණකි. සතුරාගෙන් ලැබෙන සිඹීම විපතේ පෙරනිමිත්තකි. ජේසු මේ වචන හොඳින් දැන සිටියා ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි. ඒ නිසාම උන්වහන්සේ කියනවා රජුගේ දේ රජුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්න කියලා. ඒ නිසා ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි, ජේසුට වෙට්ටු දාන්න අපිට බෑ. අපි කරන හැම දෙයක්ම උන්වහන්සේ හොඳින් දන්නවා. අපේ හිත ඇතුලේ තිබෙන්නා වූ ඒ හැම රහසක්ම උන්වහන්සේ දන්නවා. අපේ ජීවිතේ හරිදී අපි කරමු ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි. මුදල ගැන කල්පනා කරනකොට ජේසු අද අපිට කියන්නේ ඉතා වැදගත් කාරණයක්.
රටක පුරවැසියන් ලෙස අපට පැවරී ඇති වගකීම ඉෂ්ට කිරීමට නම් ඒ රටේ සමාජික සමාජිකයන් හැටියට රටේ නීති රීති වලට ගරු කරමින් අපේ වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න කියලා දෙවන උන්වහන්සේ කියන්නේ අපගේ හැම දෙයකම අයිතිය දෙවියන් වහන්සේ සතු නිසා දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න කියලායි උන්වහන්සේ මොකද්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ අපට දී තිබෙන හැම දෙයකින්ම දසෙන් කොටස කාලය මුදල තලෙන්ත හැකියාවන් වලින් දසෙන් කොටසක් දෙන්න කියලා එනිසා ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි අද දවසේ අපි අදිෂ්ඨාන කරගනිමු එක රටක පුරවැසියන් ලෙස මේ රටේ නීති රීති නිවැරදි ලෙස පිළිපදින්නට එසේ කරනකොට ඡන්දය දාන වැඩේ සිට බදු ගෙවන වැඩේ දක්වා නිවැරදිව කිරීම අපගේ වගකීමක් ඒ වගේම හෙල්මට් එක දාන එකේ සිට කුණු ටික හරියට හරිතන දාන එකත් අපගේ වගකීමක් දැන් තවත් දේවල් එකතු වෙලා මාස්ක් එකක් දාන එක අත් දෙක හොඳට හොදගන්න එක ඒ වගේම දුරසින් දුරස් වෙලා ඉන්න එක අපගේ වගකීමක් නීතියක් බවට පත් වෙලා දෙවනුව දේව රාජ්‍යයේ පුරවැසියන් හැටියට එහි නඩත්තුවට ඔබගෙන් බලාපොරොත්තු වෙන ඒ දසෙන් කොටස ඔබ නමස්කාර කරන දේවස්ථානයේ ලබා දීම ඔබගේ මගේ වගකීමක් යුතුයකමක් ප්‍රිය ප්‍රේමන්තයවරුනි රටක පුරවැසියන් ලෙසත් දේව රාජ්‍යයේ පුරවැසියන් ලෙසත් ද්විත්ව පුරවැසි භාවයක් ඇති ඔබත් මමත් අපගේ වගකීම ඉෂ්ට කරමු ඒක හරියට කරමු එසේ කිරීමේ දෙවියන් වහන්සේගේ ඒ ශුද්ධාත්ම බලය ශුද්ධාත්ම මඟ පෙන්වීම ඔබටත් මටත් අද දින ලබා දෙනසේක්වා ආමෙන් මෙදහත් යඳු කොවිඩ් 19 මහා වසංගතයෙන් අප දේශයේ ජනතාව විඳිනා පීඩාවන් පිළිබඳව අප දෙවිසම් විදුන්ට කන්නලව් කර සිටිමු සිසිලස ගෙනවන පවන හා උණුසුම ගෙනෙන හිරුද රළු පොළව හා මුදු මොළොක් ජලයද මැවුණු දෙවිදුන් මිනිස් අපගේ තේරුම් ගැනීමේ සීමාවන් ඉක්මවා යන මෙවන් අභිරහස් ඔබ වහන්සේ පමණ දන්නාසේක දිවරේ අපාතර සංසාර නෙවෙමින් පවතින මෙම වසංගතය අපාතරින් තුරන් කළ මැනව එවිටේ රෝගී මිසුණු ග්‍රහණය මිදි යලි එකිනෙකා පිළිගන්නටත් ඇසුරු කරන්නටත් හැකිවන සුපුරුදු ජීවන රටාව අපට යලිත් උදා කර දුන මැනව සමිඳුනි අපගේ යැදුම් ඇසුව මැනව අපගේ හඬ ගැසීම ඔබ වෙත පැමිණේවා දයනු කම්පාවේ දෙවිදුනි එකිනෙකා ආරක්ෂා කර ගැනීමට අප වෙර දරමින් සිටින මෙම මොහොතේ විවිධ ජාතීන්ට අයත් ජනයා වෙත ඔබ වහන්සේගේ කරුණාවේ දෑත් දිගු කළ මැනව අප මැදියේ ඉමහත් දුක අමරණයේ බිය දනවන මෙම බිහිසුණු වෛරසය සහ මුලින් නැති කර දැමීමට ගන්නා උත්සාහයන් සාර්ථක කළ මැනව මෙම වෛරසයෙන් රෝගීව සිටින සියලු දෙනා ආසිරි ගන්වා සුවපත් කළ මැනව එයට දුකට පත් වී සෑම දෙනා සැනසුව මැනව දිලිදු කමින් පෙළන උන් ඉසට වහලන් නැමෙති උන් විරැකියාවෙන් පීඩාවට පත් වූ උන් සංක්‍රමණිකයන් හා සරණාගතයන්ගේ සියලු අවසිතාවයන් සපුරා ඔවුන් රැකබලාගත මැනව දැනටමත් ඉමහත් පීඩාවට පත්ව සිටින ඔවුන් ඉදිරි කාලයේදී අන්ත අසරණ තත්ත්වයකට පත්වන්නට ඉඩ නොදුනු මැනව සමිඳුනි අපගේ යදුම් ඇසුව මැනව අපගේ හඬ ගැසීම ඔබ වෙත පැමිණේවා නිරෝධානයට ලක්ව සිටින ඔවුන් අක්කිනිකාගේ දුරස්ස සිටින අය සමග සිටිය මැනව ඔවුන් ශාංකාවෙන් හා ආතතියෙන් යටපත් නොවන පිණිස හුදකලාව නිවසට සීමාව ගත කරන කාලයේදී
उन दिरिमत कर अपेक्षा सहगत व सीतीय मट सैलसुव मैनव रोगी हुआ रेक बला गनिमिन ओंगे जीवित आरक्षा किरीमट कैपवीमेन सेवे करन वाइद्य वरुण असुव सेवा सहाय कीमट शक्तियक वीमेन ओं दिरिमत कल मैनव ओंट रोगी सुपत किरीमे हैकिया मन दाने कर ओं हा ओंगे पाउल वल आदरणीयन आरक्षा कल मैन पोदु स्थान हस्तानी पारक्षक पासुका निरतुरुवम पवित्र करमी जीवानुहरयने किरीमे कार्यन्हि नियलन सियलु देना आरक्षा कर रक बलागत मैन ओं निरावरणे वन अवदाना तत्य पिलिबंद कल्पनाकारी वेनि एवा मग हरवा गैनीमट ओंट सहाय व मैनव समिदुनि अपगे यदुन मेसु मैनव अपगे हंड गैसीम ओब वेत पैमिनेवा मेम रोगे आसादित उवन सुकर अपेक्षा विरहित तत्वेट पत्वैति मुरु लोवटम अस्वसिल्लक विय हेकि एन्नतक हा प्रतिकार क्रम सोया गैनीमट दिवारा नोबल वेहसन वाइद्य परीक्षकयांट सहाय उवमेनव ओंगे निरीक्षण शक्तिय तीयुनु कर ओंकन परीक्षण कटियुतु कडिनम कल मेनव अप जनताव हा जनकोटास इवसीम पेरदरिव हा सामकामीव सिटिनु पिनेस राज्यकारी मट्टमेन अपत्तर सेवे करन पोलीसिय हा संसंद हमुदावल निलदारी हेम देनाटम එනිතරව අවබෝධයේ යතුව කටයුතු කිරීමට හැකියාවන ලෙස ඔවුන්ට සහාය වූ මැනව ප්‍රතිපත්ති පිළිවඳ තීරණ ගැනීමේ වගකීම දරනහුන් හට ප්‍රඥාව නියතමානිකම හා දුරදර්ශීභාවය දුන මැනව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරනහුන් හට ඒවා නිවැරදිව වටහා ගැනීමේ හැකියාව අනිපුණතාවය දුන මැනව සමිඳුනි අපගේ ඇදුම් මැසුව මැනව අපගේ හඬ ගැසීම් ඔබ වෙත පැමිණේවා විශේෂ ඇදුම ලංකා සභාවේ කොළඹ දියෝ කීසිය නව එඬේරා ලෙස අප පළාතේ කලක් සේවය කොට අප සැමගේ ආදරය දිනාගත් ගරු දුශාන්ත රොඩ්‍රිගෝ පියතුමා හා ශහාරා ආන්ටි ඇතුළු එම පවුලේ සැම දෙනාවම देव दैतर बार करूं अप दियो की सिये ना वाग की म बार गानट एवसी दीरिये नुवन हादारा गैनी में देव सव्य दुशांत रोड्रिगो पियतुमा वित दाने कल मैनव इमेन में कोरोना वसंगत हमवे उवद नव रदगुरु तुमान आलेप करन्ना वो देव में ही निशेष सान्निधान करन्नट एकी वेडकटयुतु सलसुम करन्ना वो सम देना वित देव मग पेन्वीम निरतुरुव लबादुन मेनव समिदुनी अपगे यदु असुव मेनव अपगे हनगेसीम ओबवित पेमिनेवा पियानुनी ओबगे राज्य ईमे काले इक्मंकल मेनव शुद्ध्यात्म्यानांगे सदाकालिक समगिकमही एकसे प्राणवत कुनु लग अपद ओबगे सियरु दास दासियंद अपे एकम मेदहत्कार जेसुन क्रिस्तु स्वांसे तेजो महिमेत युक्तव नवत ईमेदी एतुमानां दकिन पिनस अपट वरद दुन मेनव आमेन जेसु स्वामीन वहांस वैडिय मेनव समिदुन ओब समगाई प्रेमवंतेनी अपि एकिनिकाट प्रेम करम्मु मंद प्रेमयात मैत्रियात देवयान वहांसेगेन्मय सामय ओब समगाई එකතිමෝති 6:18 ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙසද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙසද සියල්ල අනුන් හා සමග ත්‍යාගශීලීව බෙදා ගැනීමට ලැබිවන ලෙසද ආවාද කරන්න ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබගේ රාජ්‍ය පැමිණේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද ඉටු වේවා अपगे दिनपता भोजनय अदापट प्रदाने कलमेनव
අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව මන්ද රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය ආමෙන් හෙබ්‍රෙව් 13:14 සදාතන නුවරක් මෙහි පිට අපට නැත අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවරය සියලු නැනනුවන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හයතුමන්ගේ පුත් ජේසු ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබා ගනු ලැබේවා සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද ආශිරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා आमेन शांति सिति न्यान्न समिदुंट मेहे करान्न